සුබ සන්ධ්‍යාවක්. ඔබේ වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින්. මම ශ්‍රී හාන් කනිෂ්කාරය සිංහ. මම නිශාන්තය දිල්රුක්ෂි. මුලින් මවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්තිය සිරස් තල වෙත. රටට නොගැලපෙන කිසිදු ගිවිසුමකට අත්සන් තබන්නේ නැති බවට ජනපතිගෙන් ප්‍රකාශයක්. මෙරට හැසිරීම අනුව ලෝකය බුදුදහම පිළිබඳ තේරුම් ගන්නා බව අගමැති කියයි. කළු සුදු වූ යුගයක්. අපි කළු ජූලියයි කියලා හඳුන්වපු මේ ජූලි මාසය අද අපගේ රජය යටතේ සැබවින්ම සුදු ජූලියක් බවට පත් වෙලා තියෙනවා. රටේ පැවැත්ම සම්බන්ධයෙන් දේශපාලඥයන්ට මෙන්ම මාධ්‍යයටද වගකීමක් ඇති බව ජනමාධ්‍ය ඇමති කියයි. බීමත් රියදුරන්ට වැඩ වරදී. කැලිෆෝනියාව යලිත් සැලවෙයි. රටට ගැලපෙන්නේ නැති කිසිදු විදේශීය ගිවිසුමකට අත්සන් තැබීමට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ධාරණය කළා. රට වෙනුවෙන් එකට සිටමු මොන්රාගල දිස්ත්‍රික් වැඩසටහනේ සමාප්ති උළෙලට එක් වෙමිනුයි ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ. රට වෙනුවෙන් එකට සිටිමු මොනරාගල දිස්ත්‍රික් වැඩසටහනේ ප්‍රගති සමාලෝචනය හා සමාප්ති උළෙල පැවැත්තුනේ බිබිල මහජන ක්‍රීඩාංගණයේදී. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. දුෂ්කර පළාත්වල ජීවත්වන ජනතාවගේ මෙතෙක් නොවිසඳුණු ගැටලු හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා දීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම මතයි. ජනාධිපති කාර්යාලය මගින් ක්‍රියාවට නන්වා ඇති රට වෙනුවෙන් එකට සිටමු ජාතික වැඩසටහනේ පස්වැන්න මොනරාගල කේන්ද්‍ර කර ගනිමින් පසුගිය පළමුවනදා ආරම්භ වුණා. එම දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 11ක් නියෝජනය කරන ග්‍රාම නිලධාරී වසම් 319ක් ආවරණය කරමින් මෙම වැඩසටහන සතියක් පුරා ක්‍රියාත්මක වුණා. දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 479,000කට ප්‍රතිලාභ රැසක් මෙම වැඩසටහන මගින් හිමිකර දීමට හැකි වුණා. මේ දවස්වල බොහෝ මාධ්‍ය තුල පළවෙනවා විදේශ ගිවිසුම් ආණ්ඩු අස්සම් කරන්න යනවා රට පාවා දෙන කියලා. සෝපා කියන ගිවිසුමක් ගැන කතා කරනවා, සහස්ර අභියෝගතා ගිවිසුමක් පිළිබඳව කතා කරනවා, ඒ වගේම රටට නොගැලපෙනවයි කියන ඉඩම් පනතක් ගැන කතා කරනවා, සමහර විදේශ බලවේග උත්සාහ කරනවා ලංකාවේ ඔවුන්ගේ කේන්ද්‍රස්ථානයක් කරගන්න. ඒගොල්ලන්ගේ වැඩවලට අවශ්‍ය බිමක් කරගන්න උත්සාහ කරගන්නවා. නමුත් කිසිම ආකාරයකින් මොනම බලවතෙකුටවත් මොනව ගිවිසුමකින්වත් රට ඇතුළට ඇවිල්ලා රටේ ස්වාධීනත්වයට අභියෝගයක් වන විදිහට කිසිම රටකට වැඩ කරන්න කිසිම ගිවිසුමකට අස්සම් කරන්න මම ඉඩ තියන්නේ නැහැයි කියන එක ඉතාම දැඩි ලෙස තමුන්නාන්සලට මම ප්‍රකාශ කරනවා. අපි අද ග්‍රාම ශක්ති ව්‍යාපාරයේ තුල ප්‍රධාන වශයෙන්ම දුගීභාවය නැති කරන්නත් රට වෙනුවෙන් එකට සිටමුයි කියන සටන් පාඩය තුලයි කටයුතු කරන්නේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා සඳහන් කළේ මද්‍රව්‍ය උවදුර විනාශ කිරීමට තමා නායකත්වය ගෙන කටයුතු කරන විට ඇතැම් පිරිස් එම ජාවාරම්කරුවන් ආරක්ෂා කිරීමට කටයුතු කරන්නේ නම් ඔවුන්ද එම ජාවාරමේ කොටස්කරුවන් ලෙස සිතන බවයි. මද්‍රව්‍ය ජාවාරම විනාශ කරන්න අපි නායකත්වය අරන් තියෙන විට රටේ අද ප්‍රබලයෝ රටේ ලොක්කෝ දේශපාලන ભેදයකින් තොරව නිලධාරී ભેදයකින් තොරව ජාවාරංකාරෝ රකින්නාද ඉදිරිපත් වෙලායි. ඒ ජාවාරංකාරෝ රකින්න ඉදිරිපත් වෙලා තියෙන ප්‍රතිඵලෙ තෙනෙයි තව අවුරුදු කීපයක් යන විට මේ රට කුඩුකාරයින්ගේ රටක් බවට පත් වෙනවා. මද්රව්‍ය ජාවාරංකාරෝ ආණ්ඩු හදන්න ආණ්ඩු පෙරලන්න පටන් ගන්නවා. ඒ දඬුවම් වලට විරුද්ධව අද පෙළ ගැහිලා ඉන්න හැම කෙනෙක්ම ඍජුව හෝ වක්‍රව මද්රව්‍ය ජාවාරංකාරින්ගේ සල්ලි වලටයි වැඩ කරන්න කියලා මම බොහොම පැහැදිලිව කියනවා. අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක හා රංජිත් මද්දුම බණ්ඩාරයන මහත්වරුන්ද මෙහිදී අදහස් දැක්වුවා. ජනාධිපතිතුමා, ඓතිහාසික සංස්කෘතික ආගමික වටිනාකම් පිළිබඳව මනා අවබෝධයක් තිබෙන ප්‍රායෝගික නායකයෙක් හැටියට රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහන දියත් කරමින් මේ ප්‍රතිලාභ ලබා දීමට එතුමා ක්‍රියා කිරීම ගැන අපි ඉතාමත්ම සතුටු වෙනවා. අතිගරු ජනාධිපතිතුමාගේ මේ වැඩසටහන ලංකාවේ විවිධ දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කරද්දී අමාත්‍යාංශ හැම එකක් මේකට සම්බන්ධ වෙද්දී මම සතුටු වෙනවා. ඉඩම් අමාත්‍යවරයා හැටියට මේ ප්‍රදේශයේ විශාල පිරිසකට ඉඩමේ අයිතිය ලබා දෙමින් ඉඩම් ඔප්පු දහස් ගාණක් ලබා දෙන්නට පුළුවන් වීම ගැන වෙල්නසේ ආගමික සමාජීය
අධ්‍යාපන වාරි කර්මාන්තය නංවන්න විශාල වැඩපිල්ලක් ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබුණා. අපිට පුළුවන් වෙයි ඉදිරි අවුරුදු ගානේ නැවත වරක් වෙල්නස්සේ වැව්වමුන් ටික හදලා මම්මාවත් අධ්‍යාපනයේ දියුණු කරලා විහෙර විහාර ටික දියුණු කරලා 18න් පෙර තිබ්බ සාස්ත්‍රිකත්වය නැවත වෙල්නස්සේ ඇති කරන්න. මෙරට හැසිරීම අනුව බුදුදහම පිළිබඳ ලෝකයේ තේරුම් ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වාත්තුව මොල්ලිකොඩ දෙගම්බට මහා විහාරයේ පැවති වැඩසටහන් කිහිපයකට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. මෙම විහාරස්ථානයේ බහුකාර්ය ගොඩනැගිල්ලක් ඉදිරි කිරීමේ කටයුතු ආරම්භ කෙරුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. ඒ සඳහා මුල්ගල් තැබූ අග්‍රාමාත්‍යවරයා විහාරස්ථානයේ නාපැලයක්ද රෝපණය කළා. පූජ්‍ය බෝපිටියේ ධම්මිස්සර ස්වාමින් වහන්සේට අධිකරණ සංඝනායක ධුරය පිරිනැමීම වෙනුවෙන් විශේෂ උත්සවයක් මෙම විහාරස්ථානයේදී පැවැත්වුණා. මල්වතු පාර්ශ්වයේ මකින් කළුතර මහදිසාවේ ප්‍රධාන සංඝනායක ධුරය උන්වහන්සේට පිරිනැමුණා. ඒ සද්ධර්ම කීර්ති ශ්‍රී වාකීශ්වර ධම්මානන්ද ගෞරවනාමය සහිතවයි. මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියන්ගොඩ විජිතසිරි ස්වාමින් වහන්සේ මෙන්ම කථානායක කරු ජයසූරිය, අමාත්‍ය සජිත් ප්‍රේමදාසන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. අපි ජීවත් වෙන මේ රටේ අපිට විශේෂ වැඩ කොටසක් තියෙනවා. තෙරුන් වහන්සේලාගේ ධර්මය ආරක්ෂා කරන්න. ඒත් අපි මේ රටේ ඉන්න අනෙක් හැම ජනතාවම එක්ක ජීවත් වෙන්න ඕනේ. වෙනත් ආගමිකයන් එක්ක ජීවත් වෙන්න. වෙනත් ජාතීන් එක්ක දුටුගැමුණු රජුරෝ පණ්ඩුකාභය රජුරේ කාලේ ඉඳන් අපි කරගෙන ආවේ. අපි එතෙන්ට එකතු වෙලා වැඩ කරාම තමයි අපි ශ්‍රී ලාංකික වෙන්නේ. ලෝකෙ අපි දිහා බලනවා නම් ඕනෑම ජනතාවක් එක්ක එකට ජීවත් වෙන්න පුළුවන් කියලායි පෙන්වන්නේ. අපි දිහා බලලා තමයි ලෝකෙ තීරණය කරන්නේ මේ ධර්මය පිළිගන්න පුළුවන්ද නැද්ද කියලා. මේ ධර්මය අද ජර්මනියේ තියෙනවා, ප්‍රංශේ තියෙනවා, ඇමරිකාවේ තියෙනවා, ඕස්ට්‍රේලියාවේ තියෙනවා, ඉංගලන්තේ තියෙනවා. ඒ ධර්මය අදහන අය ඒ රටවල බලන් ලංකාවේ මොකද සිදුවෙන්නේ. එහෙනම් අපි විශේෂයෙන්ම අපේ ධර්මය ආරක්ෂා කළා, අපේ ධර්මය දියුණු කරන ගමන් අනික් සියලු දෙනා එක්කම එකට ජීවත් වෙලා තමයි ශ්‍රී ලාංකික කියන්නේ. ඒ ජාතිකත්වය තමයි DSN එක මැතිතුමා ඉදිරිපත් කළේ. ඉංගලන්තෙත් ප්‍රමුඛත්වය දෙන්නේ ඉංගලන්ත සභාවට. වෙන එකකට නෙමෙයි. අපේ රටේ වාගේ නෙමෙයි. අපේ රටේ ඕනෑකට ජනාධිපති වෙන්න පුළුවන්. ඒ රටේ රැජින වෙන්න, රජුරෝ වෙන්න ඉංගලන්ත සභාවට අයිති වෙන්න ඕනේ. එයාගේ යුතුකමක් තියෙනවා මේක ආරක්ෂා කරන්න. නමුත් ඉංගලන්තේ ඉංග්‍රීසි මිනිස්සු සීමා වෙලා නැහැ. ඒ රටේම ඉන්නවා ස්කොට්ලන්තයේ ස්කොටිෂ් ජාතිකයන්, වේල්ස් රටේ ජාතිකයන්, අයර්ලන්තයේ ජාති ඔක්කොම එකතු වෙලා තමයි ජීවත් වෙන්නේ. අන්න එහෙම තමයි එකට අර යන්නේ. අපිත් මේකෙන් හොඳ උදාහරණයක් අරගන්න ඕනේ. ශාසනය ආරක්ෂා කිරීම, මේ ශාසනය වර්ධනය කිරීම, ඒකට උවමනා ආධාර උපකාර කිරීම අපි ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර රුවන්වැල්ල මැතිවරණ කොට්ටාසයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ඊයේ එක් වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනතා අවශ්‍යතා පිළිබඳවද සොයා බැලුවා. දැරණිය කළ කොස්ගස්කන්ද මහා විද්‍යාලයේ ඉදිකළ තෙමහල් පාසල් ගොඩනැගිල්ලද අග්‍රාමාත්‍යවරයා සිසු අයිතියට පත් කළා. සියලු පහසුකම් වලින් සමන්විතව මෙම පාසල් ගොඩනැගිල්ල ඉදිකර තිබෙනවා. මේ සියල්ලම මේ රටේ ජනතාව වෙනුවෙන් කරන ආයෝජනය. රටක් දියුණු කරන්න නම් ජනතාව වෙනුවෙන් ආයෝජනයක් කරන්න ඕනේ. එතනින් අය බලාපොරොත්තු වෙන්නේ අපේ රට දියුණු කරන්න ඕනේ, දේශීය විදේශ ආයෝජනය අපිට ලැබෙයි කියලා. අපේ වැදගත්ම සම්පත තමයි අනාගත පරපුර. ඒ සඳහා අපි අනාගතයට මේ අය ලෑස්ති කරන්න තියෙනවා. අපි කම්පියුටර් යුගය නැත්තම් සයිබර් යුගය යනකම් යන්න තියෙනවා. මේ අවස්ථාවේ ආරම්භ කරේ ළඟම පාසල හොඳම පාසල. ඉස්සෙල්ලා ගොඩනැගිලි අපිට දෙන්න, විද්‍යා උපකරණ ලැබලා දෙන්න. දැන් ගුරුවරු අපි බඳවාගෙන තියෙනවා. විධිමත් පුහුණුවක් ලැබෙ ගුරුවරු ඉන්නේ. මංක විධිමත් පුහුණුවක් නැතුව ගුරුවරයෙක් තියන්න එපා කියලා. පළාත් සභාවලට කියන්නේ ඔය නිකන් දේශපාලනට බඳවා ගන්න නැතුව හොඳ පුහුණුවක් තියෙන අය නැත්තම් උපාධිධාරීන් නැත්තම් ඩිප්ලෝමාධාරීන්ව බඳවා ගන්න කියලා. අවුරුදු 13ක් අධ්‍යාපනය අපි අනිවාර්ය කරලා තියෙනවා. විශ්වවිද්‍යාලයට යන අයට විතරක් මේ පාසල් සීමා කරන්න බෑ. අපිට ඕනේ ඔබ සියලු දෙනාටම, ඔබේ දරුවන් සියලු දෙනාටම හොඳ අධ්‍යාපනයක් ලැබලා දෙන්න. පාවෙන අවිගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇති ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති රටෙන් පිටව ගොස් ඇති බව රහස් පොලිසිය නීතිපතිවරයාට දැනුම් දී තිබෙනවා. පාවෙන අවිගබඩාවක් පවත්වාගෙන යාමෙන් රජයට රුපියල් කෝටි 1140ක පාඩුවක් සිදු කළ බවට ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු 8 දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා. ඔවුන් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට ඊයේ උපදෙස් ලබා දුන්නා. තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන්නැයි ඉල්ලමින්
එවන්කාඩ් සභාපතිවරයා ඇතුළු පිරිසක් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විමසන අවස්ථාවේදී ඔවුන් රටින් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව එවන්කාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික කොමදෝරු විශ්වජිත් නන්දන දියලකොඩ යන දෙදෙනා සිංගප්පූරුව බලා ඊයේ පෙරවරුවේ පිටත්ව ගොස් ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයාට වාර්තා කර තිබෙනවා. කවුරුන් කුමන විවේචන කළද රට තුළ මාධ්‍ය නිදහස තහවුරු කර ඇති බව අමාත්‍යරුවන් විජයවර්ධන මහතා පවසනවා. මාතලේ පැවති ජනමාධ්‍ය සම්මාන උළෙලකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 2019 මධ්‍යාභිමානී සම්මාන උළෙල මාතලේ ගාන්ධි සම්මන්ත්‍රණ ශාලාවේදී අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මාතලේ ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයට වසර 30ක් සපිරීම නිමිත්තෙනුයි එය සංවිධාන කර තිබුණේ. ප්‍රදේශයේ සමාජ, සංස්කෘතික හා ආර්ථික සංවර්ධනයට දායක වූ මාධ්‍යවේදීන් දස දෙනෙකු මෙහිදී සම්මානයට පාත්‍ර වුණා. රාජ්‍ය අමාත්‍යවරුන් වන වසන්ත අලුවිහාරේ හා රංජිත් අලුවිහාරේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී විජයරත්න යන මහත්ම මහත්මීන්ද මීට එක්ව සිටියා. ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස මම දන්නවා ඔබතුමන්ලා වගේම රට පුරා සිටින ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සිදු කරන සේවාව පිළිබඳව. ඔබ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ලෙස කටයුතු කරන්නේ නොඑක් දුෂ්කරතා මැද බව මම හොඳටම දන්නවා. සමහර මාධ්‍යවේදීන් ප්‍රවෘත්ති වාර්තා කිරීමට කොස් නොඑක් අනුතුරුවලට, ප්‍රශ්නවලට, තර්ජනවලට, වියගැන්වීමවලට ලක් වෙනවා. ඔබ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට අපේ රටේ තවම නිසි ඇගීමක්, වටිනාකමක් හෝ වරප්‍රසාදයක් නොලැබෙන බවත් මම හොඳටම දන්නවා. ජනතාවගෙන් දේශපාලඥයන්ට වඩා පිළිගැනීම ඔබතුමාලට තිබෙනවා. ජනමාධ්‍ය හඳුන්වන්නේ රටේ සිව්වන ආණ්ඩුව ලෙස. දේශපාලඥයාට වගේම රටේ දියුණුව හා පැවැත්ම වෙනුවෙන් කටයුතු කිරීමට මාධ්‍යවේදියාටත් වගකීමක් තිබෙනවා. එහෙම වුණොත් තමයි අපිට ලස්සන රටක් නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ. කවුරු මොන විවේචනයක් කළත් කලින් තිබුණු පාලනයට වඩා ඉතාමත් ඉහළින් මාධ්‍ය නිදහස පවත්වාගෙන යාමට මේ රජයට හැකි වුණා. අතීතයේ වගේ තර්ජන වලින්, පහර දීම් වලින්, අතුරුදහන් කිරීම්, සුදුවෑන් වලින් පැහැරගෙන යෑම්, මාධ්‍ය ආයතන වලට පහර දීම් ගත වුණු සිව් වසරක තුල මෙවැනි දේවල් සිදු වුණේ නැහැ. බලපෑමෙන් තොරව ජනමාධ්‍ය පවත්වාගෙන යෑම සඳහා අපි රජයක් ලෙස අවශ්‍ය කටයුතු සිදු කරලා තිබෙනවා. රජයක් ලෙස අපට ඒ ගැන ආඩම්බර විය හැකි. ඔබට ඕනෑම අවස්ථාවකට ජනමාධ්‍ය විෂයභාර අමාත්‍යවරයා ලෙස මාගේ සහයෝගය තිබෙන බව සඳහන් කරන්නට අවශ්‍යයි. ලෝකයේ ජනප්‍රිය නායකයන් පසුපස ගිය රටවල් විනාශ වූ බවත්, අද අප කළ යුත්තේ ලෝකයේ සමග යන වැඩපිළිවෙලක් ගැන සිතීම බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහන යටතේ දෙහිවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීම දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල දෙහිවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක කීර්ති උඩවත්ත යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. එහිදී අදහස් දැක්වූ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මහතා, පළවෙනි මත තියාගන්න ඕනේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙරදිලා හිටියේ 2015 ජනවාරි අට මහමැතිවරණ තිබ්බා, ඒකනුත් පරාදයි. ඒ නිසා මේ යථාර්ථය තේරුම් අරන් අපි වැඩ කරමු. නායකයාගේ මතවාදී තමයි පක්ෂ මතවාදී බවට පත් වෙන්නේ. චන්ද්‍රිකා මැතිණිගේ මතවාදී තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මතවාදී වුණේ 1994 ඉඳලා 2005 දක්වා. 2005 ඉඳලා 2015 දක්වා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මතය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මතය. එහෙම වෙන්න පුළුවන්ද? එහෙම වෙන්න බෑ. මහින්ද මහත්තයා ගන්න තීන්දුව මොකද්ද? අපි අත උස්සන. ශ්‍රියානි බණ්ඩාරනායක මැතිණියව එළියට දාපුවාම කිරිබත් වෙලා කාලා විනා සම්පූර්ණ සන්තෝෂයෙන් හිටියා කට්ටිය. සරත් පොන්සේක මහත්තයාව අතුරට දාපුවාම අවුරුද්දයකට හිරේ කට්ටිය කිරිබත් කකා තරතිඤ්ඤාපත්තු කර කර පාරවල් දිගේ හිටියා. මේක හරිද වැරදිද කියලා කල්පනා කරුවේ නැහැ. අද ලෝකේ අපි කල්පනා කරන්න ඕන ලෝකෙත් එක්ක යන වැඩපිළිවෙල. ඒ නිසා අපි ලෝක දේශපාලනය ගැන අපි කල්පනා කරන්න ඕන. ගම ඇතුළට ගියාම මිනිස්සු කියන්නේ එකතු වෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කට්ටිය කල්පනා කරා එකතු වෙනවා නිසා ඒකින්ද මුකුත් කරන්න ඕනේ නැහැ. එකතු වෙලා යන්න ඕනේ. එකතු වෙලා නුගේ පරාදයි. තව අවුරුදු 6ක් 7ක් ඉන්න මේ විපක්ෂද වෙලා නිකම්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කිල්ලා පොට්ටු ඉදිරියේ දණ ගහලා වැඳලා මහින්ද මහත්තයාට කකුල් දෙකල් වැඳලා මහත්තයෝ සමා වෙන්න අපි මේ කරමු දේවල් වලට කියලා ඉන්නද? නෑ. එහෙම නැති වුණොත් අපි අර පොට්ටු ඇතුළේ දිය වෙලා යනවා. මොකද ඒගොල්ලෝ මහින්ද මහත්තයා තමයි එතුමන්ලගේ නායකයා. මහින්ද මහත්තයා තමයි ප්‍රතිරූපේ. මතක තියාගන්න ජනප්‍රිය නායකව ලෝකෙ ඇවිල්ලා ගිය හැම රටක්ම ඒ රට විනාශ වුණා. ඇයි? මොකද ඒ නායකයා ඉවරණයෙන් පස්සේ ඒ නායකයා ගිනාපු මතවාද ඔක්කොම විනාශලා ගිහිල්ලා මිනිසුත් නැතුව ගිහිල්ලා සම්පූර්ණයෙන් ඒ රටේ නායකයෙක් නැතුව ගිහිල්ලා මුළු රටක් අනාථ වෙලා යනවා. පුද්ගලවාදීන් පිටිපස්සේ ගියාම සිද්ධ වෙන කාරණේ එක. අපිට නිකන් ගිහිල්ලා වහන්ඩු වගේ හිටගන්න බෑ දැන් තමයි.
මේ අතර යක්කල වීරකුල ප්‍රදේශයේ කාන්තා ව්‍යවසායිකාවන්ට ද්‍රව්‍යමය ආධාර ප්‍රදානය කිරීමේ උත්සවයක් අවසානයේ මාධ්‍යවේදී අදහස් දක්වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කර සිටියේ තම බව පියා සහ තමා ගොඩනැගූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් දැකගත නොහැකි බවයි. පක්ෂයේ වර්තමානයේ සිදුවන කිසිවක් තමන් නොදන්නා බවද ඇය කියා සිටියා. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියම මම උපදේශකවක් නෙමෙයි මම පක්ෂනායකයෙක් හැබැයි මගේ කිසි දෙයක් අහන්නේ නැහැ මම දන්නේ මම දන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නෙවෙයි දැන් තියෙන්නේ ඒක නිසා මම කිසි දෙයක් දන්නේ නැහැ මගේ අම්මා තාත්තා මම හද පක්ෂ දැන් නැහැ ඒක නිසා මම දන්නේ නැහැ සුරේඳුනි කතරගම රකිමු සමගි දම තේමා කරගනිමින් පැවැත්වෙන කතරගම ඇසළ මංගල්‍යයේ හතරවන දිනේ අදයි. එහි සියලු තොරතුරු ITN මාධ්‍ය ජාලයේ ඔබ වෙත ගෙනීමට කටයුතු යොදා තිබෙනවා. එහි සිට නවතම තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත චරිත ධනංජය. අයිබෝවන් ඔබ හරෝහරා ITN කඳ සුරිඳු වන්දනාවත් සමගින් සබහදාමේ ජීවමාන දෙවිඳුන් වැඩ සිටින මේ කතරගම් පුරවරය මේ කතරගම් පූජා භූමි පරිශ්‍රය මේ වෙන විට බොහොම සුන්දර පරිශ්‍රයක් බවට පත් වී හමාරයි. මේ පෙරහර මංගල්‍යය දැක බලා ගන්නට දෙවිඳුන්ගේ ආශිර්වාදය ලබා ගන්නට අතිවිශාල පිරිසක් මේ පුණ්‍ය භූමියට පැමිණෙමිනුයි සිටින්නේ. විශේෂයෙන්ම අද දිනේ පෙරහැර වීදි සංචාරය කිරීම සඳහා සියලු කටයුතු මේ වෙන විට සූදානම් කර තිබෙනවා. ප්‍රධාන දේවාලයෙන් පිවිසෙන පෙරහැර පිට වේදියේ ඔසේ වල්ලි මාතා මෑණියන්ගේ ඒ දේවාලය දක්වා ගමන් කිරීමට නියමිතවයි තිබෙන්නේ. ඒ දේවාලයේදී ආගමික වතාවත් වලින් අනතුරුව ප්‍රධාන වේදියේ ඔසේ පෙරහැර මහා දේවාලය දක්වා ගමන් කිරීමට නියමිතව තිබෙනවා. එදින් මේ සියල් අසිරිය දකින්නට අපි ආරාධනය කරනවා මේ කතරගම පුණ්‍ය භූමියට ඔබට පැමිණෙන්නට කියලා. අද දිනේදී දෙවියන් වැඩමවීමේ ඒ වාක්‍ය හිමි කරගෙන තිබෙන්නේ කැලණිය රජමහා විහාරස්ථානයේ ඒ කණ්ඩුල හස්ති රාජයා. විරාජමානව ඒ වැඩමවන අයුරු දකින්නටත් ඔබට අවස්ථාව උදා වෙනවා. එදින් මේ සියලු තොරතුරු අපි සූදානම් ITN ඔස්සේ ඔබට කියන්නට අපි ඇරයුම් කරනවා ITN සමග එක්වන්නට. ඒ වගේම මේ සියලු තොරතුරු සමගින් යලිත් හමුවීමේ බලාපොරොත්තු ඇතුව අපි සම්බන්ධතාවය ලබා දෙනවා ප්‍රවෘත්ති මැදිරියට. රාජ්‍ය බලය නැමැති හැන්ද ජනතාව තමන්ට ලබා දෙන්නේ නම් ජාත්‍යන්තරයේ සමගින් ශක්තිමත්ව කටයුතු කරමින් රටට කැපී පෙනෙන සේවාවක් ඉටු කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. 213 වන ආදර්ශ ගම්මානයේ ජනතා අයිතිරපත් කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. සමිට සෙවන යලිපිබිදෙන උදාකම්මාන වැඩසටහනේ 213 වන ආදර්ශ ගම්මානයේ ඉදිකෙරුණේ අත්නගල්ල රන්පොකුණගම ප්‍රදේශයේ. නිවාස 24කින් සමන්විත රණිතුකම නැමැති එම ගම්මානය ජනතා අයිතියටපත් කිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නපිර මහා, නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. බිම් කොටස් 4ක හිමිකම් ලබා දීම ඇතුළු තවත් ප්‍රජා සත්කාරක වැඩසටහන් රැසක්ද මීට සමගාමීව සංවිධානය කර තිබුණා. සමහරු ප්‍රශ්න කරනවා සජිත්ගේ විදේශ ප්‍රතිපත්තිය මොකක්ද? සජිත්ගේ විදේශ සමදතා මොනවද? අන්තර්ජාතික ගනුදෙනු කරන්නට සජිත්ට පුළුවන්. මම ඔයගලට කියන්න කැමතියි අද මේ විවෘත කරන්නේ මං කරපු ගනුදෙනුවක ප්‍රතිඵලයක්. මුළු ලෝකෙම ආදරය කරන ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා. එතුමා ආවා ලංකාවට. ලංකාවට ආපු වෙලාවේ මම ඉල්ලීමක් කරා. ගරු මෝදි අග්‍රාමාත්‍යතුමනි, ඔබතුමාට හැකියාවක් තිබෙනවා නම් රට පුරාවටම ගෙවල් හදන වැඩසටහනට ඔබතුමාගේ සහයෝගය ලබා දෙන්න. ඒ මම කරපු ඉල්ලීමේ ප්‍රතිඵලයක් හැටියට ඉන්දියාවෙන් අපිට ගෙවල් හදන්නට ලක්ෂ 12,000ක් අපේ රටේ අපේම ජනතාවට ගෙවල් හදන්නට මම දියත් කරපු ජාත්‍යන්තර ගනුදෙනුවෙන් අපිට ලැබුණයි කියන එක මම බොහොම ආඩම්බරෙන් ප්‍රකාශ කරනවා. ඔන්න එක ගනුදෙනුවක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ රටේ ජනතාව තීන්දුව කරොත් සජිත්ගේ හැන්ද ලොකු කරලා ඒ රාජ්‍ය බලයේ කියන හැන්ද මට ලබා දීමට සුදුසු නම් මම කියනවා එදාට ප්‍රේමදාසගේ පුතා ජාත්‍යන්තරත් එක්ක ගනුදෙනු කරලා වැඩ පෙන්නන්නම් කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.
වසර ගණනාවක් තිස්සේ කළු ජූලිය ලෙස හැඳින්වූ ජූලි මාසය සුදු ජූලියක් බවට පත්කිරීමට රජයට හැකි වූ බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. මාතර පලිල් මුල්ල ප්‍රදේශයේ ඉදිකළ ලංකා සතුස මෙගා ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. මෙය ලංකා සතුස 422 ශාඛාවයි. මාතර ප්‍රදේශයේ ජනතාවට වස විසින් තොර නව එළවළු සහ පළතුරු මිලදී ගැනීමේ හැකියාවද මෙමගින් හිමිවනවා. නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. අවුරුදු 36ක් තිස්සේ අපි කළු ජූලියයි කියලා හඳුන්වපු මේ ජූලි මාසය අද අපගේ රජය යටතේ සැබවින්ම සුදු ජූලියක් බවට පත් වෙලා තියෙනවා. මේ මාසේ පළවෙනිදා අපි මේ රටේ විවිධ කොට්ටාසවලට වරප්‍රසාද රාශියක් ලබා දෙන්නට කටයුතු කරා. සියලුම රජයේ සේවකයන්ට ජූලි මාසේ පළවෙනිදා ඉඳලා රුපියල් 2500ක තවත් දීමනාවක් අපි ලබා දෙනවා. ජනාධිපති වැටුප් කොමිසම් වාර්තාව ආපු විගස වැටිපොළ සංශෝධනයකුත් ලබා දෙන්නට අපි කටයුතු කරනවා. මුළු රටම සංවර්ධන කලාපයක් බවට පත් කළා. අද මුළු රටම වැඩබිමක් බවට පත් වෙලා තියෙනවා. එක ආසනයකට කෝටි 30ක් බැගින් ලබා දීලා තියෙනවා. අපි අගෝස්තු මාසේ ඉඳලා තවත් කෝටි 10ක් දෙනවා. මේ වෙනකොට ව්‍යාපෘති 86,000කට වඩා ලංකාව පුරාම ක්‍රියාත්මක වෙනවා. අපේ බලාපොරොත්තුව සතුස ලාභ ලබන ආයතනයක් විදිහට පවත්වාගෙන යනවා. ඒකෙදි පෞගිය වකවානුවට වඩා අපි වෙනස්කම් බරපතල විදිහට කරනවා. ලාභ නොලබන සතුසවල් අපි નિયમિત කළමනාකාරීත්වයක් යටතේ සහ එහා වඩාත් හොඳින් කළමනාකරණය කරන්න පුළුවන් විදිහට ප්‍රතිසංවිධානය කරනවා. ඒ නිසා ඉතා පැහැදිලිව සතුසේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය ඉඳලා බඩු භාණ්ඩ මිලදී ගැනීමේ ක්‍රියාවලිය ඉඳලා අපි ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරනවා. සාමාන්‍ය පෞද්ගලික ව්‍යාපාරවලට වඩා අඩුවෙන් දෙන්න පුළුවන් ක්‍රමවේද නිර්මාණය කරගන්න. අඩුවට ප්‍රමිතියට භාණ්ඩ ලබා ගන්න අවශ්‍ය ක්‍රමවේද අපි සකස් කරගෙන යනවා. රටේ භෞමික අඛණ්ඩතාවට හානි කර කිසිදු විදෙස් ගිවිසුමකට එළඹෙන්නේ නැති බව රජය අවධාරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා. සෝපා ගිවිසුමයි ඇක්ටා ගිවිසුමයි ගැන ගිවිසුම් කීපයක් ගැන කතා කරන විරුද්ධ පක්ෂයේ ඒකෙදි ඔවුන් කරන චෝදනාවල් තමයි විදේශීය රටවල් වලට කඳවුරක් හැටියට භාවිතා කිරීමට අපි ඉඩ ලබා දෙනවයි කියන චෝදනාව. මේ ගිවිසුම් මහින්ද රාජපක්ෂ මහත්මයා ඉන්න කාලේ, ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා හැටියට ඉන්න කාලේ ඒ අස්සම් කරපු ගිවිසුම් තමයි ඉදිරියට ගෙන යන්නේ. ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිතුමා පැහැදිලිව ප්‍රකාශ කළා, මේ රටට හානිදායක කිසිදු ආකාරයේ කිසිදු පියවරක් කිසිදු ගිවිසුමක් මේ රට යටත් කරගන්නවත් නැත්නම් මේ රට කාගේවත් හමුදාව කඳවුරක් කරගන්නවත් අපි ඉඩ ලබා දෙන්නේ නැහැ. එහෙම ගිවිසුම් අස්සම් කරන්නේත් නැහැ. ඒ වගේම මේ රටේ භෞමික අඛණ්ඩතාවයට හානිදායක කිසිදු ආකාරයක් තීන්දුවක් ගන්නෙ නැහැයි කියන එක අද වෙනකොට පැහැදිලිවම ආණ්ඩුව ප්‍රකාශයට පත් කරලා තියෙනවා. අප්‍රේල් 21 ප්‍රහාරයත් සමග මෙරට සාම්ප්‍රදායික දේශපාලන නායකයින් ප්‍රතික්ෂේප කිරීමට ජනතාව පෙළඹී සිටින බව ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසනවා. හැටන් නගරයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. 2020 ජනාධිපතිවරණය සෙසු ජනාධිපතිවරණයන් වලට වඩා වෙනස් දෙයක්. බලහත්කාරයෙන් තමන්ගේ පක්ෂ නායකත්වයන් තියාගෙන, බලහත්කාරයෙන් තමන්ගේ පවුලේ ඒකාධිකාරීත්වයක් තියාගෙන තමන්ගේ පැවැත්ම රැක ගැනීම සඳහා සටන් කරන සම්ප්‍රදායික නායකයන් කෙරෙහි මේ රටේ ජනතාවගේ විශ්වාසයක් නැහැ. තවදුරටත් ඒ අයව යුක්තියුක්ත කරන්න බෑ. මේ වන විට විවිධ ආකාරයේ ඒ පක්ෂ ඇතුලේ විවිධ තරගයන් නග්න තරගයක් තිබෙනවා. අපිට පේනවා රාජපක්ෂ කඳවුරේ නග්න තරගයක්. අපිට පේනවා මඩ ගහන විදිය. නැවත වතාවක් යම් හේකින් රාජපක්ෂ පවුලේ මැක්කෙක් හරි මේ බලය අතට ගත්තොත්, ජනාධිපති ධූරය හොවන්න ගත්තොත්, බලය අතට ගත්තොත් අවුරුදු 50කට මේ රට වහනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා පසුකීතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද චමීර පෙරේරා මහතා මෙහිදී අදහස් පළ කළා. උදේ ගම්මන්පිල මහත්තයා, මේ දැන් දවස් දෙකකට කලින් වේදිකාවට නැගලා කියනවා බදුරුදීන් මහත්තයා පෝසතෙක් වුණේ, මෙතරම් ඉඩම් හිමියෙක් වුණේ 2011-14 කාලෙදි කියලා. ඉතින් යකඩ අපේ කාලේ ඇයි ඒක? අපි ඒක තමයි කිව්වේ 2011-14. කවුද හිටියේ අපිද? කවුද පාලනය කළේ? දෙවියන් වහන්සේද? නැහැ, රජ්ජුරුවෝ. මහරජ්ජුරුවෝ පාලනය කරනකොට ඒගොල්ලෝ ඒකේ හිටපු යුවරජවරු. ඒගොල්ලෝ ඒකේ හිටපු ගම්බාර දෙවිවරු. උදේගම්මන් පෙරලා. දැන් ඒගොල්ලෝ ඇවිල්ලා කියනවා 2011-14 තමයි ලුනේ, අපි කිව්වේ ඒක තමයි. මේ රටේ ජනතාව කිව්වේ ඒක තමයි. උදේගම්මන් පෙර මහත්තයාට පින් සිද්ධ වෙනවා. ඇත්ත ඇවිල්ලා කිව්වට. වැලිපිල්ලේ අකුරුලියා ආරම්භ කළ යුගය
අද වන විට ටැප් පරිගණකය දක්වා වෙනස් වී ඇති බව අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. හොර්ණ විද්‍යාරත්න විශ්වවිද්‍යාපීඨයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. හොරණ විද්‍යාරත්න විශ්වවිද්‍යාපීඨයට වසර 90ක් සපිරීම නිමිත්තෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා. ඊයේ දිනේ පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතායි. රුපියල් මිලියන 80ක වේදමින් එම විද්‍යාපීඨ භූමියේ ඉදිකෙරෙන පස්මහල් බහුකාර්ය විද්‍යාකාර ගොඩනැගිල්ලේ ඉදිකිරීම ආරම්භ කිරීමද අමාත්‍යවරයා අතින් සිදු වුණා. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ එය ඉදිකෙරෙන්නේ. මේ ඥානයත් එක්ක දියුණුවත් එක්ක දැනුමත් එක්ක ඉස්සරහට යන්න නම් එදා වැලිපිල්ලේ ලියලා ආරම්භ කරපේක අද අංචුපොත් වෙනුවට දැන් ටැප් පරිගණක දීලා අපි මේ වෙනසක් දැන් අපි ආරම්භ කරලා තියෙනවා කියන එක කියන්න. මේ අලුත් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරද්දී සමහර විට විවේචනය කරන වෙන්න පුළුවන්. නමුත් අපි ලෑස්ති නැහැ. මේ මල් වගේ පුංචි දරුවන්ගේ අනාගතය අඳුරු කරන්න එහෙම නැත්නම් පසුගාමී ජාතියක් බවට පත් වෙන්න පත් කරන්න අපිට පුළුවන්. ලෝකයේත් එක්ක සීමා මායිම් වලින් එහාට ගිහිල්ලා විශ්වයත් එක්ක විශ්ව දැනුමත් එක්ක ගලපලා අපි ඉස්සරහට යන්න අපේ දරුවෝ පෙළගස්සයි. ඒ පෙළගස්සන ගමනේදී බෞද්ධ දර්ශනය තුළ අපේකම බෞද්ධ දර්ශනයේ බුදුන් වහන්සේ මේ ධර්මයත් එක්ක අපි මේ හදවත් තුළ තබා ගැනීමෙන් අපි ඉස්සරහට යන්න. නැත්තම් මනුෂ්‍යකම් නැත්තම් හදවතක් නැත්තම් මේ මොනවා කරත් වැඩක් නැහැ. බීමත් රියදුරන් අත්තරංගොඩ ගැනීමේ විශේෂ මෙහෙයුම් දිවෙන පුරා සාර්ථකව සිදුවනවා. ඒ අතුරු තවත් පුවත් කිහිපයක් කෙටියෙන්. ඊයේ පෙරවරු 6 සිට අද පෙරවරු 6 දක්වා කාලය තුල බීමත් රියදුරන් 363 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි මෙම මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලිසිය පවසන්නේ. සුරකම් කළ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ තොගයක් සපුගස්කන්ද පොලිසිය සොයාගත්තා. කැලණිය පටිබිලි ප්‍රදේශයේ දිවසක මෙහිකාර සේවයේ යෙදී සිටි පුද්ගලයෙකු මෙසේ රන් භාණ්ඩ සමග හසු වී තිබෙනවා. සැකකරු වැලිපඩ ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ. තිස්ස මහරාම වීරහිල ප්‍රදේශයේ පාළු දිවසක සංගවා තිබූ ජීව අත්බෝම්බ දෙකක් සොයාගෙන තිබෙනවා. 119 පොලිස් හදිසි ඇමතු මංශයට ලැබුණු තොරතුරකට අනුව මෙම බෝම්බ විස්තර පොලිසියට ලැබී තිබෙනවා. ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පැමිණ එම අත්බෝම්බ ආරක්ෂා සහිතව පුපුරවා හැරි බවයි අප වාර්තාකරු පවසන්නේ. වික්‍රමසිංහපුර ජයවඩගම මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. මාර්ගයේ විශාල කොටසක් මෙවන විටත් සංවර්ධනය කර අවසන්. IDN මාධ්‍යාලයේ සභාපතිනි තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ ඉල්ලීම මත වික්‍රමසිංහපුර ජයවඩනගම මාර්ගයේ මෙසේ සංවර්ධනය කිරීම ආරම්භ වුණා. ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 8කට අධිකයි. බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය සභාපති අජිත් බස්නායක මහතාගේ මැදිහත් වීමෙන් මෙම කටයුතු සිදු කෙරෙනවා. ස්වාධීන රූපවාහිනියට වසර 40ක් සපිරීම නිමිත්තෙනුයි ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ. ආරම්භක අවස්ථාවට කඩුවෙල මහනගර සභාවේ විපක්ෂ නායක රංජිත් පෙරේරා, IDN මාධ්‍යාලයේ සාමාන්‍ය අධිකාරී SANR සුභසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා. මේ මාර්ගයේ ඉතාම අබලන් වෙලා තිබුණේ සෑහෙන කොටසක්. ස්වාධීන රූපවාහිනී සංස්ථාවේ සභාපතිනිය තිලකා ජයසුන්දර මහත්මියත් සාමාන්‍ය අධිකාරී සුභසිංහ මහතාගේත් ඉල්ලීම පරිදි අපේ අධිකාරී වත්මන් සභාපති අජිත් බස්නායක මහතාගේ මැදිහත් වීමෙන් අපිට සතියක තුල දැනුම් දීමකින් පස්සේ මේ මාර්ගයේ දුර්වලම කොටස් ටික සංවර්ධනය කරන්න අද ආරම්භ කරා. මේ මාර්ගයේ කිලෝමීටරයකට ආසන්න ප්‍රමාණයක් අපි සංවර්ධනය කරනවා. අපි අද සහ හෙට දින තුලදී සම්පූර්ණයෙන්ම මේ මාර්ගයේ වැඩ අවසන් කිරීමට කටයුතු යොදලා තියෙනවා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ආයතනයේ ගරු සභාපතිතුමිය වගේම සාමාන්‍ය අධිකාරතුමාගේ විශේෂ ඉල්ලීමට ක්‍රමසිංහපුර ජවන්න මාර්ගය සංවර්ධනය කරලා කාපට් කරලා සුදුසු ආකාරයෙන් ඒ ජනතාවගේ ප්‍රයෝජනට පාවිච්චියට ගමනාගමනයට සකස් කර දීම පිළිබඳ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් විශේෂයෙන්ම මගේ වගේම ප්‍රදේශයේ ජනතාවගේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. වික්‍රමසිංහපුරේ ඉඳන් මේ ජවනක මහන්දියට පාර බලන් විලා ඉතින් මේක ITN එක ඉදීම පරිදි මේක හදන එක බොහොම හොඳයි. ඇත්තම ඉතින් මේ අවස්ථාවේදී ගමට ලොකු සේවයක් වෙන්නේ ITN එකෙන් කරන මේ වැඩේ. ඇත්තම ඉතින් අගය කරලා සලකනවා මේ අවස්ථාවේ. වික්‍රමසිංහපුර ITN පාර හැදෙන එක ප්‍රදේශවාසීන්ට ඉස්සම හොඳ දෙයක්. ප්‍රධාන වශයෙන්ම මේ කරන වැඩේ ස්තුතිවන්ත වෙනවා ITN රූපවාහිනී ආයතනයට. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්නවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk